සියලුදෙනාටම ආයුබෝවන් ආදරණීය දුව පුතේ ශිෂ්‍යත්ව ජනක YouTube channel සමග එකතු වෙලා ඉන්න ඔයාලව ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා මගේ මේ YouTube channel ඔස්සේ ඔබට ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න අවශ්‍ය සියලුම දැනුම ලබා දෙන බව. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබෙන එක් ගණිතයේ ග්ලෝබ් පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විභව තමාන 14කින් තමයි හැදෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න 40කට අපිට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු 2018 2018 වර්ෂයේදී ඔබට ලැබුණු ගණිත ගැටලුවක් තමයි මම අදපත් එක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ තිරේ දිස්වන ගණිත ගැටලුව දිහා හොඳින් බලන්න. ඔබට තේරෙන්නේ නැති මේ ගැටලුව කැලෙන්ඩරය ආශ්‍රයෙන් අහපු ගැටලුවක්. ඉතින් ඒ ප්‍රශ්නේ අපි නැවතත් කියවගමු. පෙරේදා බදාදාය. අමරගේ උපන්දිනයේදී ඇත්තේ අනිද්දාටය. අමරගේ උපන්දිනයේදී ඇති දවස කුමක්ද? ඔන්න පෙරේදා බදාදාලු අමරගේ උපන්දිනයේදී තියෙන්නේ අනිද්දාටලු. අපෙන් අහනවා අමරගේ උපන්දිනයේදී ඇති දවස කුමක්ද කියලා අහන්නේ. එතකොට ඔබ දන්නවා මේක අහලා තියෙන කැලෙන්ඩරේ ආශ්‍රයෙන්. එමෙත සතියේ දින හා දවස් ආශ්‍රයෙන් තමයි මේ ගැටලුව අහලා තියෙන්නේ. අපි මේක කොහොමද කෙටියෙන් විනාඩියක් යන්නත් කලින් විනාඩියකට අඩු කාලයකින් කොහොමද අපි මේ ගැටලුව විසඳන්නේ කියලා අපි දැන් බලමු. අපි මුලින්ම මේක කටු සටහනක විරුද්ධ හොයන්න ඕනේ. පුතේ අපි කටුකොළ විභාගයේදී උඹට ලැබෙනවා මේ ගණිත ගැටලුවක් විසඳන්න කටු වැඩ කරන්න කොළ අහම් වෙනවා. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ඒ කටුකොළ පාවිච්චි කළ යුතුමයි. මොකද අපි හිතින් හිතන දේ සමහරට ඒ මොහොතේ වරදින්න පුළුවන්. හැබැයි අපි කටුකොළයක් පාවිච්චි කරලා පිළිතුරු හොයද්දී ඒ විදිහට වරදින්නේ නැහැ. එහෙනම් අපි මේ ගැටලුව කටුකොළයක මේ විදිහට සටහන් කරගමු. දැන් පෙරේදා අනිද්දා වගේ මේ දවස් කීපයක් මේකේ සඳහන් වෙනවා. ඒ වගේම දිනයකට සඳහන් වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. අපි මුලින්ම ලියාගමු සතියේ දවස් ටික මේ කියන විදිහට පෙරේදා. පෙරේදා නම් මෙතන දෙන්න ඕනේ ඊළඟට ඊයේ. එහෙනම් අද අපෙන් අනිද්දා තමයි අහන්නේ. එහෙනම් මෙතන දෙන්න ඕනේ හෙට. ඊළඟට අනිද්දා. ඔබ දන්නවා අපි ඊයේ පෙරේදා පළමුදා හෙට අනිද්දා ඊයින් අනිද්දා කියලා සති දවස් ටික අපි නම් කරන විදිහක් තියෙනවා. ඉතින් අපි අපේ මේ ගණිත ගැටලුව ගන්න ඕනේ පෙරේදා සහ අනිද්දා අතර කාලය විතරයි. ඊපස්සේ කියනවා පෙරේදා බදාදාලු. එහෙනම් ඔන්න අපි දැන් දානවා සති දවස් ටික. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. දැන් බලන්න අපිට කිව්වා පෙරේදා බදාදාය. එහෙනම් පෙරේදා බදාදා. එහෙනම් ඊයේ බ්‍රහස්පතින්දා. අද සිකුරාදා. එහෙනම් හෙට සෙනසුරාදා. අපි අහන්නේ අමරගේ උපන්දිනයේදී ඇත්තේ අනිද්දාද? අනිද්දා තමයි අමරගේ උපන්දිනයේදී ඉන්නේ. අනිද්දා දවස අපෙන් අහන්නේ. අනිද්දා දවස කවද්ද කියලා. ඉතින් උත්තර තුනක් දෙනවා තියෙනවා. උත්තර දෙනවා සෙනසුරාදා, ඉරිදා, සඳුදා. සෙනසුරාදා, ඉරිදා, සඳුදා. දැන් අපිට පැහැදිලි අනිද්දා වෙන්නේ ඉරිදා. ඉරිදා වෙන්නේ නම් ඉරිදා. ඔබට පැහැදිලි වෙන එක හදපු විදිය. අපි මුලින්ම කරන්නේ ගන්ත ගැටලුවේ විස්තර ටික කටුකොලයක සටහන් කරගත්තා. පෙරේදා අනිද්දා කියලා කිව්වා, පෙරේදා බදාදා කියලා කිව්වා. එහෙනම් පෙරේදා ඊයේ අද හෙට අනිද්දා. අනිද්දා විදිහට දාගත්තේ අනිද්දා තමයි අමරගේ උපන්දිනේ තියෙන්නේ.
දවසපෙන් අහන්නේ ඒ නිසා අනිත් දවෙනකම් මේ දෙය ලියාගත්තා ඊට පස්සේ අපි සතිය දිනට ගිහුවා එනේදා බදාදා ඊයේ බහස්පතින්දා අද සිකුරාදා හෙට සෙනසුරාදා අනිද්දා ඉරිදා මේ විදිහට ලියාගෙන තමයි අපි පිළිතුර පැහැදිලි කරගත්තේ ඉතින් විනාඩියක් නෙමෙයි තප්පර 20ක් තප්පර 30ක් වගේ කාලෙකින් මේ පිළිතුර අපි ලබා ගන්න පුළුවන් කටුකොලයක් භාවිතා කිරීම තුලින් හොඳයි එහෙනම් මේ 2018 වර්ෂයේ 2018 වර්ෂයේ තමයි මේ ගැටලු ඇවිල්ලා තිබුණු සිසුත් විභාගය. එහෙනම් මම ඔබට හදන්න තවත් ඒ වගේ ගැටලුවක් කියනවා. ඒ ගැටලුව හදලා පිළිතුර ඔබ හොයන්න මම පිළිතුර හොයන ආකාරයෙන් පසුව කියන මගේ මේ වීඩියෝ අතර තුන ගැටලුව තේරුම් අරගෙන වීඩියෝ එක නවත්තලා ගැටලු හදන්න. ඊට පස්සේ බලන්න මම ගැටලු හදන විදිහයි ඔබේ පිළිතුරයි වැරදිද කියලා. මේදාපිට ගැටලුව අද 13 වෙනිදාය පෙරේදා සිකුරාදා නම් අනිද්දා දවස කා දිනේ වන්නේ අද 13ලු එනම් පෙරේදා සිකුරාදාලු අනිද්දා දවස කා දිනේ තමයි අපෙන් අහන්නේ ඉතින් අපිට මේ ගැටලුවෙම මේ විදිහටම ලියාගෙන මේ පිළිතුර හොයන්න පුළුවන් හොඳයි මම හිතනවා අලින් දුවපතා ගැටලුව තේරුම් ගන්න ඇති ඒ වගේම ගැටලුවට පිළිතුර හොයාගන්න ඇති කියලා අපි බලමු අද 13 එහෙනම් අපි අද බස් ඉගෙනවා අද 13 වෙනදාලු පෙරේදා සිකුරාදාලු එහෙනම් අපිට යන්න වෙනවා පෙරේදා දක්වා ඊයේ පෙරේදා ඉවසි කියනවා අනිද්දා දවස හා දින එනම් හෙට අනිද්දා අපිට මේ විදිහට අද අපින් අද දවස කියලා දෙනවා අපිට පෙරේදා දවස ගන්න වෙනවා අනිද්දා ගැන අපින් අහනවා එහෙනම් අපි මේ විදිහට අද ලියාගත්තා ඊයේ පෙරේදා වේ වම් පැත්තට දාගත්තා හෙට අනිද්දා දකුණු පැත්තට දාගත්තා මොකද මේවා ගත වෙච්ච දින මේවා ඉදිරියට දින දින ඊපස්සේ නෝ අද 13 වෙනිදා දැන් 13 ඊපස්සේ අපි කියනවා අද 13 වෙනිදා අනිද්දා දවස හා දින අපිට ඊයේ පෙරේදා හොයන්න අවශ්‍ය නැහැ ඕනනම් දාන්න පුළුවන් මෙතන 12 මෙතන 11 ඒක දාන්න අවශ්‍ය නැහැ අපි අහන්නේ අනිද්දා ගැන අද 13 නම් හෙට කවද්ද දෙපිටේ හෙට 14 අනිද්දා 15 දැන් තව ප්‍රශ්නයක් තියෙනවා අපි අහනවා අනිද්දා දවස හා දිනේ ඔලක් දිනේ නම් හොයාගත්තා අනිද්දා දිනේ නම් 15 හැබැයි අපි දවස හොයාගන්න දැන් මොකද කරන්නේ මෙතන ඉංග්‍රීසියක් තිබුණා පෙරේදා සිකුරාදා කියලා එහෙනම් මෙන්න පෙරේදා සිකුරාදා එහෙනම් ඊයේ සෙනසුරාදා එහෙනම් අද ඉරිදා එහෙනම් හෙට සඳුදා අනිද්දා අඟහරුවාද ඔන්න මෙන්න අනිද්දා දිනේ නම් 15 දවස නම් අඟහරුවාද එහෙනම් පිළිතුර වෙන්නේ මේ පිළිතුර තුනක් දෙලා තිනවා එක පිළිතුර තමයි 16 අඟහරුවාද ඒ අඟහරුවාද නම් හරිය 16 නෙමෙයි ඒක වැරදි වෙනවා දෙවෙනි පිළිතුර තුන 15 සවුන ඒක 15 hali හැබැයි සවුන නෙමෙයි තුන්වෙනි පිළිතුර තුන 15 අඟහරුවාද 15 අඟහරුවාද එහෙනම් ඔන්න අපි කරේ මෙතනදී ඉස්සලාම අපි දාත අද 13 වෙනිදා කිව්වා නෑ ඊයේ පෙරේද සනාංක කරගත්තා හෙට ආයෙත් සනාංක කරගත්තා ඊපස්සේ අද 13 වෙනිදා අද 13 දැම්මා එහෙනම් හෙට 14 අනිද්දා 15 ඊපස්සේ පෙරේද සිකුරාදා කිව්වා සිකුරාදා එහෙනම් ඊයේ සෙනසුරාදා අද ඉරිදා හෙට සවුදා අනිද්දා අඟහරුවාද කියලා මේ විදිහට සටහන් කරගත්තා. ඉතින් අනිවාර්යෙන් කටුකලිය පාවිච්චි කරන්න කටුකලිය මේ විදිහට සටහන් කරගන්න. ඒතර ඔබ නිවැරදි පිළිතුර අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි මේක මනෝමය හිතන්න ගියාම ඒ අවස්ථාවේ අපිට හිතන දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කටු සටහන් භාවිතා කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම සමහර දුරපතන අපි දැනගත්ත ප්‍රශ්න පත්‍ර
කටු ගන්නවා. පස්සේ වත්තර කටු කොලයක් විදිහට පාවිච්චි කරනවා. කිසිසේත් නෙක කරන්න එපා. ඔබට විභාගෙදී කටු කොලයක් ලැබෙනවා. ඒ ලැබෙන කොලේ කටු ස්ථානය ඉදලා නිවැරදි පිළිතුරු ලබාගෙන පස්සේ වත්තර නිවැරදි පිළිතුරු යටින් ඉලක්ක කරන්න කටයුතු කරන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් පාඩම් සමගින් ඉදිරියේදී ඔබ හැමෝම බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මේ සමු ගන්න මොහොතේ මතක් කරනවා මගේ YouTube channel සමග නිතරම ඇඳලා ඉන්න. ඒ වගේම subscribe කරලා තියන්න, bell icon එක click කරලා තිබ්බොත් නිරන්තරයෙන්ම මම කියන මේ වගේ පාඩම් සමග එකතු වෙලා ඔබට ඔබේ දැනුම හදා ගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍ය විභාගය ජය ගන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් නැවතත් මේ පාඩම කරන්නේ ethics විද්‍යාවටම ආයුබෝවන්.